ටියුෂන් පන්තිවලට ඊළඟට මේ මේ පොත් ගන්න මේ නිදහස් අධ්‍යාපනය දෙන රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට 2013 ට වියදම් කරන්නේ කෝටි 3800යි 2010 මිනිස්සු වියදම් කරලා තියෙනවා කෝටි 4000 හැබැයි මේ 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 කැල්කියුලේෂන් එකේ පොඩි පොඩි අඩුවක් තියෙනවා මොකද ඉහළ පන්ති වල නිවස් වල මේ ගෲප් මේක හරියට රෙප්‍රසන්ට් වෙන්නේ නැහැ එතකොට ඒගොල්ලෝන්ගේ වියදම් මේකට හරියට අහුවෙන්නේ නැහැ එතකොට ඇත්ත වශයෙන්ම වියදම් කරපු ගාන මීටත් වඩා වැඩි ඒ කියන්නේ මම පෙන්වන්න හදන්නේ ජනතාව ආණ්ඩුව වගේ දෙගුණයක් විතර වියදම් කරන අධ්‍යාපනය ලබා ගන්න ඒක තමයි යථාර්ථය එතකොට අපිට මේ නිදහස් අධ්‍යාපනය දියව් කිව්වට ආණ්ඩුව අධ්‍යාපනයට අමාත්‍යාංශයෙන් වියදම් කරන වියදමට වගේ දෙගුණයක් මිනිසු පුද්ගලිකව වියදම් කරනවා මම කියන්නම් අද ලයිට් බිල වැඩි වෙනවා ලයිට් බිල වැඩි වෙනවා ඒක 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 වෙනවම ඊළඟට ගොඩක් දුරට ඉන්ධන මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා මේවා සමහර විට බජට් එකේ කරන්නේ නැති වෙයි එක්ක බජට් එකට කලින් කරයි එක්ක බජට් එකට පස්සේ කරයි කොහොමත් ඔය දුම්කොළ මත්පැන් ඒවා නම් කොහොමත් වැඩි වෙනවනේ මේ මාසේ ඒවා කොහොමත් වැඩි වෙනවා කොච්චර මේවා වැඩි වුණත් උද්දමනය වැඩි වෙන්නේ නැහැ උද්දමනය වැඩි වෙන්නේ නැත්නම් මොකද ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයකට නෙමෙයි අපේ උද්දමනය ගණන් හදන්නේ සම්පූර්ණ ජාත්‍යන්තර පටහැනි විදියට තමයි උද්දමනය හදන්නේ ඉතින් සමහර බඩුවල මිල කොච්චර වැඩි වුණා මිනිස්සුන්ට දරා ගන්න බැරි වුණා උද්දමනය බලලා හදනවා ඒක තමයි උද්දමන ආශ්චර්යය කියන්නේ ලෝකෙ කොහෙවත් වෙන්නේ නැති වට තමයි මෙහෙම